අයිබුවන් රාවණ ඉතිහාසය පන්ති වෙනුවෙන් මම මෝහන කුමාර අදාවේ විශේෂිත විස්තරයක් කරන්නට මගේ අවධානය යොමු වෙන්නේ අනුරාධපුර යුගයට. අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙච්ච ප්‍රධාන රාජ පෙළපත් දෙකක් තියෙනවා. එකක් තමයි මෞර්ය රාජ පෙළපත, අනිත් එක ලම්බකර්ණ රාජ පෙළපත. මේ ලම්බකර්ණ රාජ පෙළපතේ ආරම්භක රජතුමා තමයි වසඹ රජතුමා. මේ වසඹ රජතුමා පිළිබඳව හදාරන්න තියෙන මූලාශ්‍ර අතර වැදගත් විශේෂිත මූලාශ්‍රයක් තමයි වල්ලිපුරම් රන්සන්නස කියලා කියන්නේ. අද මගේ අවධානය වල්ලිපුරම් රන්සන්නස වෙතට. වල්ලිපුරම් කියන ස්ථානයේ විෂ්ණු දේවාලය අසල සිදු කළ කැණීම්වලදී 1936 දී විශේෂිත අඟල් 4ක් පමණ දිග අඟලක් පමණ පළල් මේ රන්පත හමු වෙනවා. ජේජේ ලුවිස් දිසාපති වෙලා ඉන්න කාලේ තමයි මේ රන්පත හමු වෙන්නේ. ලංකා ශිලාලිපි සංග්‍රහයේ 4 වන කලාපයේ මේ මූලාශ්‍රය පිළිබඳව විස්තර තබන්නට පරණවිතාන මහතා අමතක කළේ නැහැ. මේ විශේෂිත රන්පත රචනා වෙලා තියෙන්නේ පැරණි සිංහල භාෂාවෙන්, බ්‍රහ්මීය පැරණි සිංහල භාෂාවෙන්. මේ අකුරු මත නැවත වතාවක්, ඒ කියන්නේ දෙපාරක් ලියලා තියෙනවා කියලත් පේනවා. කෙසේ වෙතත් මෙහි දක්නට ලැබෙන විස්තරය ලංකා ඉතිහාසයේ සම්බන්ධයෙන් සුවිශේෂී විස්තරයක්. මෙහි සඳහන් වන්නේ මෙසේය. සිඳ මහරජු වහබය රජුහි අමෙත් ඉෂිගිරි නකදිව බුජමෙහි බඳකර අතනෙහි පියඟු කතිස්ස විහර කරතේ. මෙහි තේරුම තමයි යහපතක්ම වේවා. වහබ මහරජ කියන්නේ අපේ වසබ රජුරුවන්ට වසබ රජුරන්ගේ ඇමතිතුමෙක් හිටියා. නමින් ඉෂිගිරි නැත්තම් ඍෂිගිරි. මේ ඍෂිගිරි යාපනය පාලනය කරලා තියෙනවා. එදා යාපනයට අපි කිව්වේ නකදිව කියලා. ඉතින් මේ ඍෂිගිරි ඇමතිතුමා වසබ රජුරන්ගේ කාලේ යාපනය හැදුවා විශේෂිත විහාරයක්. ඒ විහාරය තමයි පියංගුතිස්ස විහාරය. ලක් ඉතිහාසයේ සුවිශේෂී මූලාශ්‍රයක් තමයි මේ වල්ලිපුරම් රන්සන්නස. මේ රන්සන්නස පිළිබඳව තවත් විස්තර ඔබත් හොයලා බලන්න, දන්න කෙනෙකුට නොදන්න කෙනෙකුට මේ විස්තර කියලා දෙන්න, මේවා රකින්න. මෙහෙම දේවල් සුවිශේෂී නටබුන් අපේ ඉතිහාසයේ. ඔබ සැමට තෙරුවන් සරණයි. අයිබුවන් රාවණ ඉතිහාසය.